අවසරයි පොඩි හාමුදුරනේ ආදරණීය දරුවනි බලන්න අපි වර්ගඵලය 18 වෙනි පාඩමේ පළවෙනි පරිච්ඡේදය කරලා නැවතුණා අද අපි යනවා මේකේ දෙවෙනි පරිච්ඡේදයට මේකෙදි වෙන්නේ පළවෙනි පරිච්ඡේදය කරපු දේවල් සම්බන්ධ කරගෙන ගැටලු විසඳන එක තමයි මේ බලන්න සංයුක්ත තල රූපවල වර්ගඵලය ඍජුකෝණාශ්‍ර සමචතුරාශ්‍ර ත්‍රිකෝණාදී සරල සංකෘත තල රූප වන අතර එවැනි තල රූප දෙකක් හෝ කීපයක් සම්බන්ධ වීමෙන් සෑදෙන තල රූප සංයුක්ත තල රූප ලෙස හඳුන්වමු. පහත දැක්වෙන්නේ එවැනි සංයුක්ත තල රූප සමූහයක්. දැන් මේක දිහා බලන්නකෝ පොඩ්ඩක්. මේකේ අපිට පුළුවන් මෙන්න මෙහෙම ඉරක් අඳින්න. මෙහෙම මේකෙත් මෙහෙම ඉරක් අඳින්න. වර්ගය අපි ඇඳලා තිනවා. මේකේ ඕනේ නැහැ. මේකේ කොහමද? මේකේ මෙහෙම ඉරක් අඳින්න. මෙහෙම ඉරක් අඳින්න. බලන්න. ආන්. බලන්න අපිට පුළුවන් මෙන්න මේක බලන්න දැන් මේක ඍජුකෝණාශ්‍රය එක පොඩ්ඩක් මේක වහලා ඉන්න ඕනේ මේක ඍජුකෝණාශ්‍රය ඊළඟට මේක තවත් ඍජුකෝණාශ්‍රය ඍජුකෝණාශ්‍ර දෙකේ වර්ගඵලය වුවම මේ සංයුක්ත රූපය ලැබෙනවා. මේක ඍජුකෝණාශ්‍රය. මේක තවත් ඍජුකෝණාශ්‍රය. ඒකෙන් අපිට පුළුවන් හොයන්න වර්ගඵලය. සම්පූර්ණ එක වැහෙන්න ඕනේ හරිනම්. දැන් මේක බලන්න සමචතුරස්‍රය. ඊළඟට එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණය. කැලි දෙක හොයලා එකතු කරන්න තියෙනවා. මේක බලන්න මෙතන එක ත්‍රිකෝණයයි මේ පැත්තේ තව ත්‍රිකෝණයයි පල්ලෑ තියෙනවා සමචතුරස්‍රය මේකේ ඍජුකෝණාශ්‍රය ඒ වගේම තව එකක් සමාන දෙන්නේ මැද්දේ තියෙනවා සමාන්තරාශ්‍රය මේ කොටස් වෙන වෙනම හෙව්වම මුළු රූපයට අපි කියන්නේ සංයුක්ත රූපයක්. එතකොට අපිට සංයුක්ත රූපේ වර්ගඵලය සොයා ගන්න පුළුවන්. කොටස් හොයලා එකතු කරලා. අපි බලමු. නිදසුන එක A B C D E F. A B C D E F. රූපයේ වර්ගඵලය ලකුණු කර ඇති මිනුම් අණුව සොයන්න. අපි බලමු. එයා පැත්තේ අන්න අපි මේක මෙතනින් කඩලා තිනවා කඩඉරි වලින් කඩලා තිනවා කඩඉරි වලින් කඩලා තිනවා ඔල පාටෙන් අපි වෙනස් කරා පේම දැම්ම ඇතුළේ මේක මොකද්ද 14 6 ඍජුකෝණාශ්‍රය මේක ඍජුකෝණාශ්‍රය මේක ඍජුකෝණාශ්‍රය මේක 6යි 3යි එකත් පොඩි ඍජුකෝණාශ්‍රය දැන් x වල මිනුම් බලන්න 14 වරක් 6 මේක එතකොට y වල කොහොමද ගන්නෙ y වල කොහොමද ගන්නෙ දැන් මෙතන ඉඳන් මෙතෙන්ට 14යි. 14 වෙන්න මේක 3යි. දැන් මේ කැරි දෙක සමානයි. දැන් මේක මේකත් සමචතුරස්‍රය. x කොටස 14 වරක් 6 y කොටස 3 වරක් 3.
हाय 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 दा हतर वारक हाय सु हतर है वो आई कोट से तुम्हारा नावे है मुलु अर्ग बाले असु हतर है नावे है एक तुकरा अनु तुनाई वर्ग सेंटीमीटर මේ බලන්න මෙතන වර්ග සෙන්ටිමීටර මෙතනත් වර්ගය දැමිලා නැහැ. දැන් හොඳයි නේද? හොඳයි. අපි බලමු. තව ක්‍රමයකට මේක අපිට හොයන්න පුළුවන්. මේ බලන්න. අපි මේක මේ විදියට කඩලා තියෙනවා. මෙන්න මේ. අපි තද පාටක් ඉරක් තා. मेक दाहतर वरक तुनाई पी कोटस पी कोटस दाहतर वरक तुनाई क्यू कोटस बालू एक दाहत तरक तुनाई दाहतर वरक तुनाई दाहत तरक तुनाई दाहतर वरक तुनाई दाहत तरक तुनाई दाहतर वरक तुनाई हतलिस देखा वर्ग सेंटीमीटर दाहतरक पनास वर्ग सेंटीमीटर हतलिस देखट पनास अंडल वर्ग पाले अणु तुनाई वर्ग सेंटीमीटर ओण विधिया कड़ा पुलवान रूपे विधिया पेन्नो බලන්න හාමුදුරනේ වාන්සල බලන්න තවත් ක්‍රමයක් මේක වෙනස්ම ක්‍රමයක් අපි මේ මුළු එකම හොයනවා ඔන්න බලන්න ඉන්න අපි මේ මුළු එකම හොයනවා මෙතන ඉඳන් මෙතනට අර කොටස දික් කළා ତ මේකත් එහෙමයි 117යි ඊළඟට බලන්න दाहतरक हाय होयनवा ए बी सी डी ई एफ मेका ए बी मेको माखरिया दा मूल रूपे वर्ग पालें मे समचतुरस्य अडुकर दाहतरक हाय දාහතරක් හය අඩු කරනවා තුන්වරක් තුන හය රකට 42යි 4යි 10යි කොට සමචතුරස්‍රය තුන්වරක් තුන 9යි එන අර 100 දෙකෙන් 9ක් අඩු කර ඒත් එනවා 93 බලන්න ඉතින් ක්‍රම තුනකට අපි ඒ ගාන වාසලට හදලා පෙන්නනවා එක එකනට එක එක විදියට හදන්න පුළුවන් පැහැදිලි නේද අපි බලමු අන් නිදසුන කීයද දෙක විහාරයේ එක පැතිබිත්තියක දලසැලස්මක් රූපේ දැක්වේ එහි වර්ගඵලය ගණනය කරන්න බලමු මේක 600යි මේක 250යි ඒ කොටස बी कोटस भाग्य तुंसी आई असू आई सी कोटस भाग्य तुंसी आई असू आई सी कोटस बी कोटस समान भाग्य आधार के तुंसी आई उसाई मेक हाय सी आई देशीय पना ए कोटस हाय सी आई देशीय पना मेक ये बलन पोडाक सेंटीमीटर वाली दी लीटर कराना थी कमाने हालाने हाईसी आई देसी पढ़ाई तुंसी आई असु बिंदु थुनाई सिपाही वाया के कसी अपना कसिया पनास वर्ग सेंटीमीटर
මේක භාගයයි භාගයයි ත්‍රිකෝණය බලන්න 80යි 300යි 80යි 300යි මෙතන 40යි 43 12යි 12000යි මේක ඕනේ එකත් භාගයයි 80යි 300යි 40යි 43 12යි හරි දැන් බලන්න මේක ඕනේ දැන් අපි ඔය තුන මේක තු කරන්න ඕනේ මොන තුන 150යි 12000යි ආයම 12000 මෙතන 4යි මෙතන 7යි මෙතන 1යි වර්ග සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර අන්න බලන්න අපි කොටස් තුනකට කඩලා ඒ රූපය ලස්සන්ට හදාගත්තා. යමු. ආ මේක නම් අභ්‍යාස මාලාව 18යි පහ. මේක බලන්න. මේක ඍජු කෝණාංශය. වර්ගඵලය A කියලා දා. 35 ව 5යි. බොහොම ලේසි. 5 ව 5 25යි. 15යි 2යි 17යි. අන්න වාසල නිකම් වෙනවා. ත්‍රිකෝණාංශය දිලා තියෙනවා පොඩක් අලගන්න. අපි යමු. ඉහළ කොටස බලමු. කියන්න. ත්‍රිකෝණාංශයක් 35 වරක් 5යි. පහළ ත්‍රිකෝණාංශයක් 30 වරක් 5යි. ආදිචෝ. පසර පහ 25යි 17යි. 150යි. පුතුකරාම පහයි තුන්සිය විසි පහයි වර්ග සෙන්ටිමීටර් ඔන්න වෙන වෙනම ලියල එකතු කරන්නත් තිබ්බා මේ විදිහට කරන එක වෙලාව විතර වෙනවා එහෙමනම් ඊළඟ කොටස බලමු අන්න අපි ආඳුරනේ එච්චකුරක් තියෙනවා මේක අපි කඩන්න ඕන මෙහෙම මේක 15තරක් 5තරක් 35 මේකත් 5තරක් 35. එතකොට 5තරක් 35 ඒව 2යි. 2යි 35 වරක් 5. 35 වරක් 5 ඒ වගේ 2යි. මේක 5තරක් 5. මේ 15යි 15යි 30ක් ගියාම මේ උස 5යි පළලත් 5යි කියලා දීලා තියෙනවා. ඒක 5තරක් 5. ආන්න. මෙතන 70යි. 10යි 350යි 350යි 25යි 375යි ඒකකේ මොනවාද වර්ග සෙන්ටිමීටර් පරිස්සමෙන් හදන්න ඕනේ පරිස්සමෙන් මේක එකපාරටම දෙකෙන් ගුණ කරලා ගන්න පුළුවන් දෙපැත්ත අපි යමු අන්න ටිකක් සංකීර්ණ වැඩක් බලමු මෙතන 5යි 5 මේ මේකත් 5යි 5 එතකොට 5යි 5 කොටස් දෙකක් තියෙනවා හරි ධන මේක 20යි මේ පළලත් 5යි මේකත් 5යි එතකොට මේකත් 20යි මේක මෙතනින් මහම් 20යි 5 ඒවා දෙකක් තියෙනවා දෙකක් තියෙනවා 20යි 5 හරි නේද හරි තව මොනවද තියෙන්නේ මේක මෙතනින් කැඩුවොත්
මේක පහයි මේකත් පහයි මේක කැඩුවොත් පහයි පහයි එතකොට කීයද පහයි පහේ කෑලි තව දෙකක් තියෙනවා හොඳට බලන්න දැන් මෙතන ඉඳන් මෙතෙන්ට උස 20යි කියලා දීලා තියෙනවා මේක පහයි 10 නම් මේක 10යි මේකෙන් බලන්න පුළුවන් මේ පැත්තත් 10යි මේක 20යි විස්සයි දාය කෑල්ලක්ති අයිත් බලන්න මෙන මේක පහයි පහයි නමුත් මේක මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේක ත්‍රිකෝණයක් භාගයයි පහයි පහ භාගයයි පහයි පහ ඒ වගේ කෑලි දෙකක් තියෙනවා ත්‍රිකෝණනේ එතකොට භාගයයි පහයි පහ අන්න එතන කල්පනාවන්ත වෙන්න ඕනි කෑලි දෙකයි භාගයයි පහයි පහ හයි ඉස්සයි පහේව දෙකයි ආයි පහයි පහයි පහේව දෙකයි ආයයි විස්සයි දැන් දෙකට දෙක කැපුණම 25යි අතන 200යි ගත්තේ පස්සර දෙක 10යි කියලා ගත්තා විසිපාහේව දෙකක් පණහයි තනත් දෙසීයයි දෙසයයි හාරසය පණයි හාරසය ඇත්තපායි වර්ග සෙන්ටිමීට කොටස් වලට කඩලා ගත්තේ භාගයයි පහයි පහේව දෙකයි විස්සයි පහේව දෙකයි පහයි පහේව දෙකයි දායයි විස්සේව දෙකයි හරි දෙසයයි පනායි දෙසය පනායි හරසය පනායි හරසය ඇත පයි අපි යමු අන්නවයි ගරාජයක විත්තියක් තනාතේ රූපය ඇති මිනුම් අනුය වර්ග පලය සොයන් හොඳයි මුලින්ම ත්‍රිකෝණය ගන්න භාගයයි ආධාරකය පහයි ලම්බක උස එකයි මේක ඍජු කෝණාශ්‍රයක් 3.5යි මෙතන පහ බෙදීම දෙක මෙතන 15 පහ දෙකෙන් බෙදුවම 2.5යි කොම 17.5 වර්ග මීටර් ගරාජයක් නේ වර්ග මීටර් ඔන්න මෙතනින් මෙහෙම දාලා ඒක ඇල් අඩු කරන්නත් තිබුණා එමත් කරන්න ඒත් ඔය පිළිතුරටම එනවා එහෙමනම් අපි බලමු අපේ ආම්දුරනේ එක්තරා ඉඩම් කට්ටියක සැලැස්ම පහත පරිදි විය එහි දැක්වෙන මිනුම් භාවිතයෙන් ඉඩම් කට්ටියේ වර්ග ඵලය සොයන මෙතන පාරවල් දාලා තියෙනවා කොටස් තුනකට යන්න ඕනේ මේක 10යි මේක 10යි 10යි සමජාතකස මේක 30යි 15 ඍජු කෝණාස તો මේක 10යි මේ උස 15යි නම් මේ උස 5යි භාගයයි පහයි දාය අන්නේම තමයි එක කඩන්නේ එහෙනම් අපි බලමු එකට ඉඩ තියලා නැහැ එතන අපි මේක උඩට දා හරි මෙන්න ඒ මේක 10යි 10 එකතු කිරීම මේක 30යි 15 එකතු කිරීම භාගයයි මේක 10යි 10යි 5 5යි 10යි 10යි 5 දෙකෙන් කැපෙනවා 5යි එතන 100යි
अतन हार से अपन अतन विषय पाए हार से अतबाई सी आई किया हार से अतबाई सी आई पांचिया है तबाई वर्ग मीटर एक के अंति बड़े दे मम ऐति अबे आम मिति गुणी देखा कपला दे मम पाहा त्रिकोणयक निसा हेम गट्टी समचतुराश्रय ऋजुकोणाश्रय ऋजुकोणी त्रिकोणी अबे आम आम विशेष अभ्यास है एक हद हद हदन लेसी विधि किया मेक हतराई 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 किया मेक दोलहाय मेक दहाय एक मेन मेक ऐल कपलास कर मुलुएकम हो नो इसल मैं देख ऐल कपलास कर अभी हम अन्न ए मेक दोलहाय दहाय अडुगिरी हायवर खातर दुलाई दाय कसिय विषय हायवर खातर विषय कोटाणु हाय वर्ग सेंटीमीटर अन्न लेसी कर उन्हें कैली कड़ला कर अंडा तीव हतराई दाय हतराई दासू तो से मैं कह ले तू करना तो दास है हरी मेहमा कडला कैली तो न हो अभी बाद में ईद आगे गान अन्न इच्छा को रखो मेम रूपे वर्ग पाले स्वयं कैली तुन कट गाना तिबुन यह मैंने तब मे का या कर ला मे का त्या कर ला थोड़ा पहाई तुनाई तुनाई हायाई मे के पालल एक लहाय मे का लहाय मुड़े को इधर बस से मे का पहाई मेकात पहाई कपड़ा दाना पहाई पहाई कहली देखा ये बड़ा बलन ना मूल रूपे दिग दोलाई पाले ले कोलाई मूल रूपे दिग दोलाई पाले ले कोलाई दुलोसारा के कोलाई कपादमन वर्ग मेघ बल थिरा सृजुकोण से मेघ मेक हतराई मेक हताई मेक इकोला हतराई मेक हतराई हताई इकोला इकोलो सारा खतर हतली सतराई सिरा सृजु कोण आश्रय मेक आठवारा खतर तीस देखा मुंडू वर्ग पाले मूल वर्ग पाले मेक बल अभी रूपे मे बेतर के नल्लती तुनाई दाह तुनाई तुनाई तुलाई तुनाई बी ए कोट से दिग दाह तुनाई दिग दहा तो नहीं
දිග 13යි. B කොටසේ දිග දිග 12යි. A කොටසේ පළල 3යි. B කොටසේ පළල 3යි. 13 වරක් තුන 39යි. අපි බලමු තවත් ගානක්. අන්න කොටස් තුනක් තියෙනවා. දැන් මේකේ දිග 13යි. මෙතනින් ගන්න පුළුවන් පළල 4යි කියලා. පළල 4යි. පළල 4යි. පළල 4යි. මේකත් 13යි. මේක තුන නම් මේකත් 3යි. මේක 4යි. අරක 5යි අරක 3යි. කොටස් ගන්න. කොටස් ගන්න. අපි බලමු. මෙන්න. A කොටසේ දිග 13යි. පළල 4යි. අපි එහා පැත්තේ දැම්මා. 13 වරක් 4 52යි. හොඳයි. B කොටසේ දිග දිග වෙන්නේ 4යි පළල වෙන්නේ 3යි. 4 වරක් 3 12යි. C කොටස දිග 5යි පළල 3යි. 5 වරක් 3 15යි. මුළු වර්ගඵලය 5. එතනට ළඟට දාමු 15 12. 5යි 15යි 20යි 32යි වර්ග සෙන්ටිමීටර. හරි. හරි. හොඳයි. එහෙනම් අපි බලමු ඊළඟට. අපි වර්ගඵලය පාඩමේ මෙන්න සාරාංශය. වර්ග සෙන්ටිමීටරය මෙන්න සංකේතය. වර්ග මීටරය යනු වර්ගඵලය මනින භාවිතා කරන සම්මත ඒකක දෙකකි. දිග L පළල B නම් වර්ගඵලය LB. ඍජු කෝණාංශය. පැත්තක දිග AU. මේක දිග L පළල B. LB. මේක A නම් A වර්ගයෙන් දැක්. ත්‍රිකෝණයක නම් භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්භ කවුස. දැන් ආයසරයක් අපි කියනවා නම් ඍජු කෝණාශ්‍රයක නම් L වරක් B. සමචතුරස්රයක නම් A වරක් A. A වර්ගය කියන්නේ ත්‍රිකෝණයක නම් භාගයයි ආධාරකය A ලම්භ කවුස H. ඔය ටික අපිට මතක නම් තමයි ගණන් හදා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට ඒ සූත්‍ර දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නගපු සූත්‍ර අපි ළඟ තියෙනවා. එහෙනම් අපි ආමඳුනේ බලන්න අපි 18 වෙනි පාඩම අපේ දෙක ශ්‍රේණියේ 18 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා මෙතනින් අපි නිමාවටපත් කරනවා. අපි ඔබ වහන්සේලා නැවත හමු වෙනවා 19 වෙනි පාඩමෙන් එතෙක් තෙරුවන් සරණයි පොඩි ආමඳුනේ. ආදරණීය දරුවනි සප්පදානං ධම්මදානං චිනාති සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩිහාමුදුරුවන් වහන්සේලාගේ
මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ප්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය